final cut unedited. Dinen dina unsum vana deshapalana pitiye torturu samagin adath final cut unedited. අපි මුදල් එක්ක දේශපාලනය කරන්නේ නැහැ නෙවෙයි අපි ප්‍රතිපත් එක්ක දේශපාලනය කරන්නේ. අද නාමල් තිබුණ ඔය කණ්ඩායමත් එක්ක පළාත් පාලන මැතිවරණයට ඉල්ලන්නේ. ඔය අත්හදා බැලීම කරන්න ගියොත් ඊළඟට ආයේ මිනිස්සු තෙල් පෝලිං වල ගෑස් පෝලිං වල සජිත් ප්‍රේමදාස මහත්තයර තව කල් තියනවා. සජබ සහෝදරවරුන්ගෙන් අපි ඉල්ලීමක් කරා ඔබට අමාරු දෙයක් නෙමෙයි රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක එකට වැඩ කරන්න. අපි අලියා කියන ලාංඡනයේ ඉල්ලුවම හංසයා ලකුණෙන් ඉදිරිපත් වෙන්න කියලා කිව්වා. හොරු ටික දූෂිතයෝ ටික ඔක්කොම අරගෙන මූදට පැනලා රටට කරන උදව්වට එතුමාට ස්තුති කරන්න ඕන. අලුත් පක්ෂයක්, අලුත් දර්ශනයක්, අලුත් වැඩපිළිවෙලක් ඝන බලලා ඒවා එහෙම හොඳට හරි ගත්තලා තියෙන්නේ. අනේ ඉඳලා අඟ කනවා කියන්නේ. ඒ වගේ කට්ටිය ගොඩක් ඉන්නවා. සමහරු පැත්ත මාරු වෙනකොට පා වෙන කට්ටිය අපේ පැත්තට එනවා. ඒක තමයි අපිට හොඳ. මන්තිවරු හතක් අටක් කමන්නේ ජීපේකට. ෆයිල් ටිකක් හොයාගෙන අපේ මොන හරි වරදක් තියෙනවා නම් ඒකට පොඩ්ඩක් කතා කරමු ඒකත් අපි අගය කරනවා රනිල් වෙනුවට සජිත් ගේනවා කියන්නේ කැහි ගෑනි දීලා හොටු ගෑනි ගන්නවා වගේ වැඩ අද මේ පැත්තේ හෙට එහා පැත්තේ ඒත් ජනතාවගේ පැත්තේ ඉන්නේ කවුද මැතිවරණයක් වුණාම බොහෝ වෙලාවට අපි දකිනවා මුදල් බොහෝ විතර සංසරණය වෙනවා කියලා ලොකු චෝදනා තියෙනවා ඒ චෝදනා හැම දේශපාලන පක්ෂයකටම එල්ල වෙනවා. මම දැක්ක පහුගිය කාලෙත් බාර් පර්මිට් ගැන කතා කරලා තියෙනවා. නොඑක් ෂෙඩ් පර්මිට් ගැන කතා කරලා තියෙනවා. නොඑක් වරප්‍රසාද ගැන කතා කරනවා. ඉතින් මේවා ඇත්තද බොරුද කියන කාරණේ අපි දන්නේ නැහැ. හැබැයි ඉතින් දේශපාලඥයන්ටත් හොඳයි යම් නියාමනයක් වෙන එක. ඉතින් ඒක මම හිතන්නේ මැතිවරණ කාලේ වගේ මැතිවරණේ පෙරත් නියාමනය කරොත් හොඳයි කියලා මම හිතන්නේ. ඒක ඔබතුමා තමයි වැඩිපුර වියදම් කරනවා කියලා තියෙන්නේ. මම හිතන්නේ වටපිටාවේ බැලුවොත් වෙන්නේ කවුද වැඩිපුර වියදම් කරන්නේ කියලා. මොකද අපි 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 මුදල් එක්ක දේශපාලනය කරන්න නෙවෙයි අපි ප්‍රතිපත් එක්ක දේශපාලනය කරන්නේ. අපි මේ අභියෝගය මම බාරගත්තෙත් මට මේ රටේ ජනතාව කෙරෙහි තියෙන විශ්වාසය සහ පාක්ෂය කෙරෙහි තියෙන විශ්වාසය. එහෙම නැතුව අපි විශ්වාස කරන්නේ නැහැ මුදල් වලට මේ රටේ ඡන්ද විකිණනවා කියලා. ඒ හින්දා වියදම් කිරීම කෙසේ වෙතත් මම මේ රටේ ජනතාව එක්ක ජනතාව අතරේ මේ මැතිවරණය මෙහෙවනවා. ඉතින් ඒ හින්දා මම හිතන්නේ මේ රටේ ඉතාමත් බුද්ධිමත් සහ දේශපාලනික දැනුමක් තියෙන විශාල පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අය ප්‍රතිපත්ති දිහා බල්ලා තමන්ගේ දේශපාලන තීන්දු ගනි. ඔය පොහොට්ටුවේ ටයගොයිට වඩා ඔය රෝහිතලා මහින්දානන්දල චන්සේන ඉන්න කාලෙත් ගොඩාක් තැන්වලින් පළමු පියවර තිබ්බා පළමු වෙඩිමුරේ පත්තු කරා මංගල රැලි තිබ්බා මම හිතන අනුරාධපුරේ මංගල කියපු දෙවෙනි එක තුන්වෙනි එක විතර. කළුතරත් එක මංගල එකක් කරා ගාල්ලෙත් එක මංගල එකක් කරා. ඒගොල්ලෝ මංගලය ගොඩාක් කරලා දැන් අවමංගල වෙලා තියෙන්නේ. ඉතින් නාමල් රාජපක්ෂ ගැන මං හිතන්නේ දේශපාලන වේදිකාවේ ඔහු ගැන වැඩිපුර කතා වෙන්නේ නැහැ. නාමල්ට ගන්න පුළුවන් ඡන්ද ප්‍රමාණය ගැන මම තක්සේරුවක කාටක් තියෙනවා. උඩ ලොකු තරගයක් දෙන්න වෙනවා මම හිතන්නේ පල්ලෙහාන් ඉන්න අපේක්ෂකයොත් එක්ක. මම දැන් ඔහු ගැන කතා කරන්න තීරුමක් නැහැ. උට ඇතරම තියෙන්නේ තමන්ගේ ඉතුරුලා ඉන්න මන්ත්‍රීවරු 10ක් 12ක් විතර ඉන්නවලු ඒ ටික ආරක්ෂා කරගන්න විතරයි. ඒ අරුණට පස්සේදී ඉතින් මම හිතන්නේ නාමල් රාජපක්ෂ මේ මැතිවරණයේදී එතරම් අවධානයට ලක් වෙන නැත්නම් ඔහුගේ දේශපාලන ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡා වෙන මැතිවරණයක් වෙන්නේ නැහැ මේක. අද නාමල්ට තිබුණ ඔය කණ්ඩායමත් එක්ක පළාත් පාලන මැතිවරණයට ඉල්ලන්නේ. ඉතින් අනුර කුමාර සනායකයි ඒ පක්ෂ කට්ටියත් අර සාම්ප්‍රදායික දේශපාලනයේම තමයි ඉන්නේ. මේ කට්ටිය වෙනසක් කරන්න සිස්ටම් චේන්ජ් ගැන කතා කරාට ඒගොල්ලත් දැන් අර දෙන්න තියෙන බොරු පොරොන්දු ඔක්කොම දෙනවා. මේවා කරන්න ගියාම මොකද වෙන්නේ? IMF එකෙන් අයින් වෙන්න වෙනවා. ඊළඟට ආයේ මිනිස්සු තෙල් පෝලිං වල ගෑස් පෝලිං වල දුක් විඳින්න මැරෙන්න වෙනවා කන්න බොන නැතුව ජීවත් වෙන්න බැරි තත්ත්වයට පත් වෙනවා විතරක් නෙමෙයි ආයෙ පැය 12ක් 13ක් ලයිට් කපන තත්ත්වයට එනවා ඒක තමයි ඔය අත්හදා බැලීම කරන්න ගියොත් ඒක තමයි ඇති වෙන ප්‍රතිඵල ඒක එතකොට ඒකට මහන්සි වුණු ඒකට වැඩ කර ඒ යම් විදියක එහෙම තීන්දුවක් ගත්තොත් ඒ සියලු දෙනාට ඒ වගකීම දරන්න වෙනවා බංග්ලාදේශ වල ඇති වුණු තත්ත්වේ ඇති වුණේ ලයිට් නැතුව මේ තෙල් නැතුව නෙමෙයි මෙහෙ ඇති වෙන්නේ ඒ தත්ත්වය ඇති වුණොත් කොතනින් අතර වේද කියන්න බෑ මිනිසු මැරෙන්නේ හාමතේ ඒකයි අපි මතක තියාගන්න දැන් මේ ආපු වැඩපිළිවෙල ඉස්සරහට යනවා මිසක් මේකට විකල්ප ගේන්න ඈ මේකට දේවල් අත්හදා බැලීම් කරන්න වෙලාවක් නෙමෙයි අර ඩොලර් මිලියන 6000ක් විතර ඉතුරු කරලා තියෙනවනේ ඔන්නෝ කිවර වෙනකන් ඕන කෙනෙක් වෙන කෙනෙක් ආවොත් නටයි මාලේ මානේ මොන රජයාවත් මේ යන වැඩපිළිවෙලෙන් පිටට ගිය කවුරු කරත් මේ ඉන්න ජනාධිපතිතුමා හරි මේ යන වැඩපිළිවෙල වෙනස් විදියට කරන්න ගියොත් මාස 6ක් විතර යන්න පුළුවන් අර එකතු කරගත්තු ඩොලර් මිලියන 6000 විතර වියදම් කරගන්න. ඊට පස්සේ ඉවරයි. මේ රට මේ පවතින තත්ත්වයේ මේ ගිනි ජාලාවේ යන්තම් උඩරාව විතරයි. මේ වෙලාවේ ජනතාවට පොරොන්දු දීලා
පොරොන්දු වලින් පමණක් ජනතාව පිනවන්න යන්න එපා. මම විශ්වාස කරනවා මෙරට ජනතාව ඉතාමත් ප්‍රඥා ගෝචරයි. වෙන්ද දැක්ක ඒ පාට කණ්ණාඩි බලලා රුධිරගත දේශපාලන ක්‍රමවේද තුල දේශපාලනේ අනුගත වෙන්නේ නැහැ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි සියවස් ගණනක් වාමාංශික දේශපාලනය කරන අපේ පරපුර කැලිබිටියාව තුල ඒ වාමාංශික දේශපාලන නායකත්වයක් දීපු පරපුරක් හැටියට අපි අද සියල්ල අමතක කරලා අපි මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. මම එතුමාව යහපාලන ආණ්ඩුව කාලේ දෙවතාවක් උසාවි ගිහිල්ලා එතුමාගේ අනපනත් දෙවතාවක් මම පරාජයටපත් කළා තියෙනවා. හැබැයි මේ වෙලාවේ මම විශ්වාස කරනවා මේ සඳහා මේ රටේ ආර්ථික තත්ත්වය ගෙනියන්න රට නියම පරිදි ගෙනියන්න පුළුවන් හැකියාව තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කියලා. ඒකම මම ආයෝජනයක් කරන්න කැමති මේ රටේ සමස්ත ජනතාවගේ. අපි කවුරුත් දන්නවා වාමාංශික ජනතාව අද වෙනකොට තේරුම් අරන් තියෙනවා මේ වෙලාවේ අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් එක්ක අත්බල් බැඳ ගන්න ඕනේ කියලා. ඒ නිසා තමයි බිම තුල අපි නියෝජනය කරන වමට බැරි වමට බර ඒ කැලණි මිටියාවතේ ඒ බෙල්ට් එකේ ඉන්න ජනතාව අපිට කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය දක්වන්න කියලා. ඒකෙන් මම ආයෝජනය කරනවා සජපෙට අද ගිහිල්ලා තියෙන ඔය 2.8 මිලියන 2.8 ඒ ජනතාවගෙන් මම ඉල්ලීමක් කරනවා මේ ඔබේ නායකයා තමයි අද දක්ෂකම් පෙන්වන්නේ. මේ ඔබේ නායකයා තමයි මේ රටට නියම නායකත්වය ලබා දීලා මේ අර්බුදයේ මේ රට ගොඩගත්තේ. එනිසා සජබ සහෝදරවරුන්ගෙන් අපි ඉල්ලීමක් කරනවා ඔබට අමාරු දෙයක් නෙමෙයි රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක එකට වැඩ කරන්න. අපි පොහොත් අපි වාමාංශික ජනතාව හැටියට අපි වාමාංශික පරපුරකින් පැවතෙන හැටියට අපි හැමදාම කරේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා විවේචනය කරපු එක. හැබැයි එතුමා නියම නායකයෙක් කියන කාරණේ අපි පහුගිය කාලේ දැක්කා. අදේශපාලනික තීන්දුව ගත්තා. සජිත් ප්‍රේමදාස මහත්තයා තව කල් තියනවා. ඔහු තරුණ නායකයෙක් කියලා කියනවා. එතුමාට තව කල් තියනවා ඉගෙන ගන්න. මම ඔබට ආරාධනා කරනවා සජප සහෝදරුන්ගේ ඉල්ලීමක් කරනවා එන්න ඔබේ නායකයට දශක ගානක් තිස්සේ ඔබට නායකත්වය දීපු ඔබේ නායකයට අද ස්වාධීනව මේ ජනතාවත් එක්ක අහුවෙලා ඉන්න නායකයට ගෑස් සිලින්ඩරෙන් ඔබ හමුවෙන නායකයව ජයග්‍රහණය කරන්න 2019 දී ඉදිරිපත් කරනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාව ජනාධිපතිවරණයට. හැබැයි හොඳට මතක තියාගන්න අම්මේ තාත්තේ ඒ කාලේ ඉඳන් රනිල් වික්‍රමසිංහ මහත්තයා කරේ අපේ කකුලෙන් අදින එක. අපි අලිය කියන ලාංඡනේ ඉල්ලුවම අපි උරුමකාරයෝ හැටුට අපි ඒ දේ ඉල්ලුවේ. ඒ මගේ දේශපාලනයේදී මගේ සීයලා දේශපාලනය කරපු නිසා නෙමෙයි. අපි සියලු දෙනාගේම උරුමය තමයි එක්සත් ජාතික පක්ෂය ඒ කාලේ. මොකද අපි සියලු දෙනා ওই පක්ෂය වෙනුවෙන් වැඩ කරපු නිසා. හැබැයි ඒ වෙලාවේදීත් ඒ අලිය ලාංඡනය අපිට ලබා දුන්නේ නැහැ. එතකොට මොකද්ද කරේ? හංසය ලකුණෙන් ඉදිරිපත් වෙන්න කියලා කිව්වා. ඊළඟට මොකද්ද වෙන්නේ? 2020 දී අපි කියනවා හරි. ඔබතුමා දැන්වත් අපිට අලියගේ ලාංඡනය දෙන්න අපිට අපේ පක්ෂේ දෙන්න කියලා. එතුමා ඒ වෙලාවේදීත් බෑ කියනවා. ඒ හේතුව නිසාම තමයි අපිට දුරකථනය කියන ඡන්ද ලාංඡනය අපිට ගන්න පුළුවන් වුණේ එහෙමයි. මොකද අපිට වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ. ඒ දුරකථනයෙන් අපි අපේ පක්ෂේ පිහිටවනකොට අපිට හිටියේ අපිට ආසන සංවිධායකවරු එක්කෙනෙක්වත් හිටියේ නැහැ. අපිට හිටියේ තනතුරු දෙකයි. පක්ෂ නායක මහලේකම්, පක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පක්ෂ මහලේකම් රංජිත් මද්දුම් මණ්ඩාර. ඒ වගේ නිලධාරී ඉතාමත්ම සොච්චමක් ඉන්න අවස්ථාවක තමයි අපි ගිහිල්ලා මේ මැතිවරණයට ඉදිරිපත් වුණේ. මම දැන් අහන්න කැමති රනිල් වික්‍රමසිංහත් එක්කලා දැන් ඉතුරු වෙලා ඉන්නේ කවුද? ගෝඨාභය රාජපක්ෂ ආදරණීය අම්මේ තාත්තේ මේක මේ තනියම කරපු වැඩක් නෙමෙයි. මේකේ හිටියා කැබිනට් ඇමතිවරු, කංචනල හිටියා, රෝහිත අබේගුණවදන හිටියා, මහින්දානන්ද අලුත්ගම කියලා හිටියා, චමල් රාජපක්ෂගේ පුත් සසින්ද රාජපක්ෂ හිටියා. ඉතින් දැන් ඒ කට්ටියම ලංකාව අගාධරපත් කරපු ඒ කට්ටියම තමයි දැන් නැවත වාරයක් පුළුවන් කියලා රනිල් වික්‍රමසිංහත් එක්ක එකතු වෙලා තියෙන්නේ. ඉතින් ඒකෙන්ම පැහැදිලි එතුමාගේ දේශපාලන ජීවිතය මේ ඡන්දෙන් ඉවර වෙනවයි කියලා. මට පේන්නේ මේ DS සේනානායක මහත්තයා කොතන හරි තැනක මේ වෙලාව ඉඳගෙන රනිල් වික්‍රමසිංහ මහත්තයට ශාප කරනවා සිරිකොතේ අලියා වැළලීම සඳහා ගැලෙව්වට. ඉතින් මම මේක 2018 දී කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ නායකත්වය යටතේ අවුරුදු 30ක නායකත්වය යටතේ 106ක් මන්ත්‍රීවරු හිටපු එක්සත් ජාතික පක්ෂය 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී අතුරුදහන් වෙන කතාව මම කිව්වා එදත් අවුරුදු දෙකකට පෙර. ඉතින් එතුමාගේ නායකත්වය තුළ එමෙතුමට පක්ෂ බේරගන්න බැරි වුණා. ඉතින් කොහොමද රට බේරගන්නේ? අද ඡන්ද ඉල්ලන පක්ෂයක් නැහැ. අද චෝදනා කරනවා වෙනත් කණ්ඩායම් වලට නියම කරපු ගෑස් සිලින්ඩරේ අරගෙන තමයි ඡන්දෙ ඉල්ලන්නේ කියලා. ඉතින් මේක ඛේදනීය තත්වයක්. හැබැයි මම නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට හුඟක් ගරු කරනවා. මොකද එතුමා මේ ඡන්දයෙන්
එතුමාගේ අවසන් වන දේශපාලන ගමන එතුමා තනියම ගිහිල්ලා මහමුදට පණින්නේ නැතුව සෑම පක්ෂයකම ඉන්න හොරු ටික දූෂිතයෝ ටික ඔක්කොම අරගෙන එකට ගොන්නක් විදියට මුහුදට පැනලා රටට කරන උදව්වට එතුමාට ස්තුති කරන්න ඕන. පොදු ජන පෙරමුණේ 97%කට වඩා ඒ නියෝජිත බලය, මන්ත්‍රී බලය, පළාත් සභා බලය, ප්‍රාදේශීය සභා නගර සභා බලය අපේ අතට අරගෙන තවත් දිනපතා එහාට මෙහාට වැනි හිටපෝ අපට එකතු කරගනිමින් ඒ වගේම සමගි ජන බෙලවෙකිමුත් වේගෙන් ජනාධිපති රනිල් වටා මිනිස්සු අලුතෙන් එකතු වෙමින් සිටින තත්ත්වයක් යටතේ අපි බොහොම ස්තුතිමත් සතුටින් ප්‍රජාතන්ත්‍රීය ලෙස මේ ජනාධිපති මැතිවරණය රට පුරා මෙහෙවනවා, ගෙන්ගෙට යනවා, මිනිසුන්ත් එක්ක කතා කරනවා, මිනිස්සු ඉතාම ආදරෙන් අපිව පිළිගන්නවා. ඒ නිසා ජනාධිපති මැතිවරණයේදී අපි අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බව මම කියන්න කැමතියි. ඒ වගේම අද තාම සතුටුයි මට කියන්න පොදු ජන පෙරමුණෙන් එළියට ආවා අපි අලුත් පක්ෂයක් හදන්න, අලුත් පෙරමුණක් හදන්න අවශ්‍ය මූලික කටයුතු අවසන් කරමු. අපි අලුත් සන්ධානයකට යනවා අගමැති දිනේෂ් ගුණවර්ධන මැතිතුමාව නායකත්වෙ තියාගෙන. ඒ සන්ධානයට එකතු වෙන අනිත් පක්ෂ සේරම ඒ සන්ධානයට එකතු කරනවා. ඒකට අවශ්‍ය මූලික කටයුතු සියල්ල අපි අවසන් කරලා තියෙන්නේ. සන්ධාන ව්‍යවස්ථාව අපි හදලා අවසන් කරලා තියෙනවා. සන්ධානයේ නම, සන්ධානයේ ලාංඡනය මේ සියල්ලම අපි අවසන් කරගෙන යනවා. ඒ නිසා ඉතා ඉක්මනින් අපි ශක්තිමත් සන්ධානයක්, ඒ වගේම ශක්තිමත් නව පක්ෂයක් හදමින් මේ මැතිවරණයට ඉතාම ශක්තිමත්ව මුහුණ දෙනවා විතරක් නෙමෙයි, ඉදිරියේ එන මහ මැතිවරණයේදී ස්ථීර වශයෙන් පොදු ජන පෙරමුණ හා එකතු වෙන සියලුම දේශපාලන පක්ෂ, එක්සත් ජාතික පක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, මේ වගේ සියලු දේශපාලන පක්ෂ එකතු කරගෙන අපි හදන නව පක්ෂය මේ රටේ අතිවිශිෂ්ට ජනගහනයක් ලබලා පාර්ලිමේන්තුව තුළ ශක්තිමත්ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට උදව් කරන බව කියන්න කැමතියි. අලුත් පක්ෂයක්, අලුත් දර්ශනයක්, අලුත් වැඩපිළිවෙලක්. නමක් මේ වෙද්දි යෝජනා කළා තියෙනවා. නම් 3-4ක් තියෙනවා. ඒක අපි මේ ලබන සතිය විතරේ ඉලි දක්වන්න. ගණ බලලා ඒවා එහෙම හොඳට හරි ගත්තලා තියෙන්නේ. වැඩපිළිවෙල හොඳයි. අපි ජයග්‍රහණය කරනවා. ඉතින් කිසි ගැටලුවක් නැහැ. අපිට පුරුදුනේ, මට හොඳට පුරුදු වේ පැත්ත ළඟ ඉඳලා අනිත් පැත්ත කණේ ඉඳලා අඟ කනවා කියන්නේ. ඒ වගේ කට්ටිය ගොඩක් ඉන්නවා. ඇත්තට දැන් ගත්තහම වෙන කිසිදු දේශපාලන ව්‍යාපාරයකට, දේශපාලන සංවිධානයකට, දේශපාලන පක්ෂයකට එදා මෙදා තුර අපේ රටේ දේශපාලන ව්‍යාපාරවලට එකතු කරන්න බැරි වෙච්ච සියලුම වෘත්තියවේදීන් සංවිධාන අපි එකතු කරලා තියෙනවා. අපිට පරදින්න පුළුවන්ද? පරදින්න ඉඩක් තියෙනවද? නෑ. මේ බලවේගයට පරදින්න ඉඩක් නෑ, පරදින්න පුළුවන්කමක් නෑ, පරදින්න විදිහක් නෑ, පරදින්නෙත් නෑ. 22 වෙනිදා නියත ලෙසම අනුර ජනපති වෙනවා කියන එක දැන් අපි සාධක කරලා තියෙනවා. සමහරු පැත්ත මාරු කරනකොට පාවෙවි ඉන්න කට්ටිය අපේ පැත්තට මාරු වෙනවා. එහෙම නෙවෙන්නේ නේද? අපිට කිව්වේ සමහරු පැත්ත මාරු වෙනකොට පාවෙන කට්ටිය අපේ පැත්තට එනවා. ඒක තමයි අපිට හොඳ. ඒ නිසා තමයි සමහරු අපි ගත්තෙත් නැත්තේ. ඒක තමයි අපිට ඌමනාව තිබුණේ. මොකද ඔය සමහර මාරු වෙච්ච හරියක් ගත්තනම් අපිට ඇත්තටම වැඩක් වෙන්නේ නැහැ. අපි කොහොමත් දැනගෙන හිටියා පාර්ලිමේන්තුවේ 225න් අපිට හිටියේ 3 දෙනයි. ඒ 3 දෙනා හැරුණාම අනිත් 222ම කොහේ කොහේ හරි මාරු වෙනවා කියලා අපි දන්නවා. ඒකයි ආපහු අපිට හදන්න සූත්‍ර තිබ්බේ නැහැ. ඒ නිසා සමහර අය මාරු වෙන්නේම සල්ලි වලට තමයි. සමහර අය මාරු වෙන්නේ මෙහෙම තමයි. ඉතින් ඒ නිසා අපි ඉස්සරහා තියෙන දේශපාලනය. අපි දන්නවා ඒගොල්ලෝ මාරු වෙනවා, විකිණෙනවා, හුවමාරු වෙනවා. හැබැයි හුවමාරු නොවන, මාරු නොවන, විකිණෙන් නැති, විකුණන්න බැරි, සල්ලි වලට ගන්න බැරි වෙච්ච එකම දේශපාලන ව්‍යාපාරය ජනතාව විසින් ගොඩනගපු නියත ලෙස දිනන ජනතාවගේ දේශපාලන ව්‍යාපාරය ජාතික ජනබල වේගය නියත ලෙසම 22 වෙනිදාට මේ රටේ ජනාධිපති තෝරන්න අපි දැන් සූදානම් වෙමින් තියෙනවා. දැන්
මහන්තු කුමාර හරීම hina වෙනවා එංගලන්තය යනවා ඉන්දියාවත් එක්ක ගනුදෙනු කරනවා ඔක්කොම හොඳයි විපක්ෂයට ගියපු ගාම්ම අය ආපහු JP අර පටන් ගන්නවා පුළුවන් තරම් වැඩ වර්ජන පුළුවන් තරම් කඩාකප්පල්කාරී වැඩ පටන් ගන්නවා ඒ හින්දා ජනතාවට කියන්නේ මන්ත්‍රීවරු හතක් අටක් කමන්නේ JP එකට ෆයිල් ටිකක් හොයාගෙන අපේ මොන හරි වරදක් තියෙනවා නම් ඒකට පොඩ්ඩක් කතා කරමු ඒකත් අපි අගය කරනවා ඒ හින්දා හොඳට මේක හිතේ තියාගෙන මේ රට දියුණු කරන්න පුළුවන් අපි වැටලා ඉන්නේ බිමටම ඉන්දියාව දියුණු වෙනවා අපේ සාක්ෂර හැකියාව ඔබතුමා හොඳට තියාගන්න 95 ඉන්දියාවේ කීයද 76යි තාම මේ අපේ 95 94 සාමාන්‍ය අපේ ජීවිත කාලය අපේ 77යි දැන් අපේ 94 75යි 75 වෙනකන් ජීවත් වෙනවා අපේ සාමාන්‍ය මිනිස්සෙක් ඔක පකිස්තානයේ 55යි බංගලාදේශයේ 71යි ඉන්දියාවේ 67යි ඉන්දියාවේ 67න් සාමාන්‍ය මිනිස්සෙක් මිය යනවා මේ ඉන්දියාවේ මේ දැන් බංගලාදේශයේ මේ දැන් මේ 94 මම කියන්නේ දැන් අපේ කාන්තාව 80යි පුරුෂයෝ 76 77යි ඒ හින්දා JP එකට කියන්න බෑ උණුත් එකයි මොනුත් එකයි උන්ගේ අපච්චිලා නෙමෙයි මේවා කරේ මේවා කරේ අපේ DS ලා ඩඩිලා මහවැලි ඇඟලුම් කර්මාන්තේ මේවා හදලා ඒ වෙන තමයි ඇවිල්ලා තියෙන්නේ ඒ හින්දා නිකම් බයින්න එපා ආයෝජන මණ්ඩලය අහෝසි කරලා එයි බලතල ජනාධිපතිතුමා අතට ගන්න ආර්ථික පරිවර්තන පනත ගෙනාපු වෙලාවේ සජබ මන්ත්‍රීවරු කෑ ගැව්වේ ජනාධිපති ඒකාධිපතියෙක් වෙන්න හදනවා කියලා. එහෙම කිව්ව සජබේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා දැන් කියනවා එතුමා ජනාධිපති ධූරයට පත් වුණොත් ජනාධිපති ලේකම් කාර්යාලය වන් ස්ටොප් ෂොප් එකක් බවට පත් කරනවා ආයෝජන අනුමත කිරීම සඳහා. ඉතින් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නම් ආයෝජන අනුමත කරන්නේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයක් මොකටද? ආයෝජන මණ්ඩලයක් මොකටද? මේ හදන්නේ සියලුම අමාත්‍යවරුන් සතු බලතල ජනාධිපතිවරයාගේ ලේකම් කාර්යාලය තුලට ගන්නයි. ඒ විතරක් නෙවෙයි. එතුමා කියනවා සෑම දිස්ත්‍රික් එකකම ජනාධිපති ලේකම් කාර්යාල පිහිටවනවා කියලා. මොකද්ද මේ සජිත් කරන්න හදන්නේ? හැමෝට රනිල් ඒකාධිපතියා කියලා කියමින් රනිල්ටත් වඩා ඒකාධිපති බලයක් ජනාධිපති ධූරයට කේන්ද්‍ර කරගන්නයි සජිත් ප්‍රේමදාස මහත්තයා උත්සාහ කරන්නේ. අමතක කරන්න එපා සජබ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ එකම දරුවා. එක්සත් ජාතික පක්ෂයේ කුසේ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති යටතේ වර්ධනය වෙලා තමයි සජබ කියන දරුවා බිහි වෙන්නේ. ඒ වගේම සජිත්ගේ ජීව විද්‍යාත්මක තාත්තා ආර් ප්‍රේමදාස මැතිතුමා වුණත් දේශපාලන තාත්තා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඒ නිසා රනිල් වෙනුවට සජිත් ගේනවා කියන්නේ වම්මතින් දකුණු අතට බලේ මාරු කරනවා වගේ වැඩක්. එහෙම නැත්නම් කැහි ගෑනි දීලා හොටු ගෑනි ගන්නවා වගේ වැඩක්. මම ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුණේම මේ රට හදන්න ඒකට මට ධාරිතාව එහෙම නැත්නම් කැපැසිටි එක තියෙන නිසා. මේ රටේ ඔය කවුරු කොහොම කිව්වත් අන්තගාමී වාමාංශික ඉන්නේ 103යි. ඒක ටිකක් එතනින් මෙතනින් සංචරණය වෙලා වැඩි වෙයි. දක්ෂිණාංශික එහෙම නැත්නම් ලිබරල් වාදයත් එක්ක ඉන්නේ 135යි. ඕක ඊට වැඩිය වැඩි නෑ. 162ක් ඉන්නේ මධ්‍ය වාමවාදී කඳවුර. ස්වදේශිකත්වය, ජාතිකත්වය, ඒ වගේම දේශීය නිෂ්පාදනය, සංස්කෘතිය, ලැජ්ජාබය තියෙන පිරිස තමයි 162ක් ඉන්නේ. හැබැයි අවාසනාවකට තියෙන්නේ මධ්‍ය වාමෝහදී කඳවුරෙන් ආපු දේශපාලඥයෝ අති බහුතරයකට ලැජ්ජාබය කියන දෙකම නැහැ. අනිත් අය ගැන නම් කතාම කරන්න වැඩක් නැහැ. ඒ නිසා මධ්‍ය වාමෝහදී කඳවුරේ ඒ ගෙදෙට්ට වෙලා නිහඬව කලකිරලා ඉන්න අය වෙනුවෙනුයි මම එළියට බැස්සේ. මේ රටේ දූෂණයට විරුද්ධ දක්ෂිණාංශික හෝ එහෙම නැත්නම් අන්තගාමී වාමවාදී පිරිසටත් පෙළ ගැහෙන්න පුළුවන් තැනකටයි රොෂාන් රණසිංහ එළියට බැස්සේ. නිකම් බැස්ස නෙමෙයි. ආවට ගියාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා නෙමෙයි. 2023 නොවැම්බර් මාසේ 27 වෙනිදා හොරු අල්ලලා මම කණෙන් ඇදලා එළියට දැම්ම හොරු ටික. ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වඩාගෙන ඇවිල්ලා හොරා පුටුවේ තියලා රොෂාන් රණසිංහව එළියට දැම්මා 2023 නොවැම්බර් 27. එදා ඉඳලා තමයි මේ රට හදන ආර්ථික සැලැස්ම හැදුවේ. එදා ඉඳලා තමයි මේ රට විනාශ කරන විදායක ජනාධිපති ක්‍රමය සහ රටට බරක් වෙච්ච හොරකමට මුලපුරන මනාප ඡන්ද ක්‍රමය ඉවත් කිරීමට
සරත්යෙන් සිල්ලා මැතුමා එක්ක අවශ්‍ය වැඩපිළිවෙල හැදුවේ. එදා ඉඳලා තමයි රටට බරක් වෙච්ච රටේ කාලය කන මැතිවරණ හතර දෙකක් බවට පත් කරන්න අවශ්‍ය පසුබිම හැදුවේ. ඒ නිසා මම ආදරෙන් ඉල්ලනවා මේ රට ගොඩ වගකීම මම කියන්නේ මේ කණ්ඩායමේ අරය කරේ නෑ මෙයා කරේ නෑ මම බාර ගන්නවා රට හදන වගකීම. පාර්ලිමේන්තු කණ්ඩායම මම එකතු කරගෙන මේක කරන විදිය දන්නෝ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඔබේ වරම මට දෙනවා නම් පාර්ලිමේන්තුවේ සහයෝගය ගන්න හැටිත් මම දන්නවා. එතනින් එහාට වැදගත් අවංක ප්‍රායෝගික දක්ෂ පිරිසක් පාර්ලිමේන්තුවට ගේන විදිහත් මම දන්නවා. ඒ නිසා තමයි මම ස්වාධීනව ඉදිරිපත් වුනේ. හොරු නෑ, දූෂිතයෝ නෑ, වර්ගවාදීන් නෑ, අන්තවාදීන් නෑ, ජාතිවාදීන් නෑ. පිරිසිදු කඳවුරක් රටට ඕන, අවශ්‍ය දේශපාලන කඳවුරක්. ඒක හදන්නයි මම ස්වාධීනව ඉදිරිපත් වුනේ. Final cut, unedited.